ඉතාම සරල ක්‍රමයක් මම ඔබට කියන්නම්. නිවන් මගට යන, නිවන් මගට යන. දැන් අපි ප්‍රගුණ කළ යුත්තේ සිත නිවා ගැනීම. හිත නිවා ගන්නයි ප්‍රගුණ කරන්න ඕනේ. මම කම්මැලි, මට කම්මැලි, මට නිදිමතයි. මේකට අවදි වෙනවා සම්මා සති. ඒකට අවදි වෙනකොට මම නිවැරදිව දේවල් දකින්න පටන් ගන්නවා. නිවැරදිව දේවල් දකින්න පටන් ගන්නවා සම්මා දිට්ඨි. නිවැරදිව දේවල් දැක්කේ නැති වුණාම මොකද වෙන්නේ? මගේ ව්‍යායාමයේ වැරදි එකක් බවට පත් වෙනවා. මම වැරදි ව්‍යායාමයක යෙදෙනවා. මම වැරදි ක්‍රියාවලියකට ඇතුල් වෙනවා. ඇයි ඊට පස්සේ පටන් ගන්නවා? ඇයි මං විතරද නිදියන්නේ? ඇයි නංගි නිදියන් ඉන්නේ අපේ නැද්ද? ඇයි තාත්තා නැගිට්ට කීයටද? දැන් එහෙන කතන්දර ගොඩකට යනවා. ඊට පස්සේ අනිත් ගෑවල ඉන්න උනුත් මේ වෙලාවට තමයි නැගිටින්නේ. අපි විතරක් නෙමෙයි කියලා දැන් ලොකු වෛරයකට, ලොකු සංවාදයකට, ලොකු කනස්සල්ලකට, අප්‍රියාවකට ගමන් කරනවා. සතිය නැති වුණාම අපේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වැඩි වෙන්න පටන් ගන්නවා. වෙලාව කීයද? ඇයි තමුසෙට පේන්නේ නැද්ද අරකේ කටු? ඉතින් වෙලාව 12යි කියලා උත්තර දෙන්න තිබුණානේ. එහෙම කියන්නේ නැතුව අර ඇතුලේ තියෙන අර කසද ගති ඔක්කොමත් එක්ක තමයි එළියට එන්නේ. ඒක වෙන්නේ ඇයි? සතිය නැති වුණාම. මං අවදියෙන් නෙවෙයි නම් ඉන්නේ, ඒ ඇතුලේ තියෙන ආවේගයන් තමයි එළියට එන්නේ. කොහෙද ගියේ? ඇයි මොකටද අහන්නේ? බලන්න උත්තර දෙන විදිය. අර තරහ එළියට දානවා. එක පාරම කොහෙද කී කියලා ඇහුවාම ටවුමට ගියා. ඒක කියන්නේ නැතුව ඇයි මොකටද අහන්නේ? ඇයි එන්නද ගෙනියන්නද මාව? එහෙන ගොඩක් අහනවා. අපි කොච්චර අසහනෙන්ද ජීවත් වෙන්නේ? ඕකේ කෙලවරේ මිනිසු මිනි මරනවා. ඕකේ කෙලවරේ මිනිසු මිනි මරනවා. ඒ මිනි මරපු කෙනෙක් කවදාවත් ඔබ මිනි මරපු කෙනෙක් දිහාවත් ඔබ ඒ හැඟීමෙන් බලන්න එපා. ඔබතුමාට අත්දැකීම් ඇති ඕන තරම්. ඒ පැයට පස්සේ යත් එක කතා කරනකොට කොච්චර අහිංසක මිනිහෙක්ද කියලා සමහරට හම්බෙයි. ඒ ආවේගය පාලනය කරගන්න ඉගෙන ගත්තු නැති නිසා, ජීවිතේ එකම තප්පරයක් නිසා ජීවිතෙම විනාශ වෙලා තියෙන විදිහට පෙනෙයි. ඒ නිසා මම යෝජනා කරන්නේ මේ විදුහල්පතිතුමන්ට, ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට, අද මේ බන්ධනාගාරයේ උසස් නිලධාරීතුමනුත් ඉන්න වෙලාවේ, අපි පුළුවන් නම් ඉස්සරහා අපේ මේ ඉස්කෝලවල ක්‍රියාකාරකම් වලට එක්කාසු කරන්න ඕනේ. එවැනි සිරගත වෙච්ච යාත් එක මේ දරුවන්ට කතා කරන්න අවස්ථාවක්. මම කියන්නේ ඒක වැරදි නෑ. ඒක අපේ අධ්‍යාපන එක්කාසු කරනවා. හරි. මේවා අත්‍යවශ්‍යයි. උසස් පෙළ ළමයින්ට සමහර විට එවැනි කෙනෙකුගේ අත්දැකීමක් බෙදා ගන්න එක දවසක් දෙන්න ඕනේ. පන්ති පන්ති හැටියට හරි එවැනි සාකච්ඡාවකට ඉඩ දෙන්න ඕනේ. හේතුව මේ අත්දැකීම් හරහා තමයි අපිට මේක අවබෝධ කරගන්න තියෙන්නේ. මේක අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ නිසා මම මෙතුමගෙනුත් ඉල්ලුවේ 1000ක් විතර ඉන්නවා නම් මේ බන්ධනාගාරය ඇතුලේ ගාල්ලේ අපි අවස්ථාව අරගමු. මොකද එල්ලුම් ගහට නියම වුණු හිරගෙදෙට්ට ගිය පොත්කලේකගේ මනස ආරණ්‍ය වාසී භික්ෂුවකගේ මානසිකත්වයට ගේන්න පුළුවන් කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා. මේ පවතින නීති රාමුව ඇතුලේ අපිට සමාජයට බොහොම සීමා සහිත කටයුත්තක් තමයි කරන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි සම්පූර්ණයෙන්ම අපිට පුළුවන්, පුතේ මේක මම ඔබ කියන දේ හොඳට සවන් දෙන්න, ඔබේ තාත්තා හිරගත වෙලා නම්, ඔබේ සහෝදරයෙක් හිරගත වෙලා නම්, ඔබේ තාත්තා අහිංසක මිනිස්සෙක් නමුත් කේන්තියට යට වෙලා ජීවිතේ එක සැරේක වැරද්දක් වෙච්ච නිසා අද හිරගත වෙලා නම් මං කියන දේ ඔබට හොඳ තේරෙයි. මං කියන දේ ඔබ හොඳට අවබෝධ වෙයි. ඒ නිසා මේ රටේ හිරගත වෙලා ඉන්න, හිරගෙවල් වල ඉන්න ඒ ජීවිත දිහා ලොකු ආදරයකින් බලන මනසකට අපි මාරු වෙන්න ඕනේ. ඒ අය ඒ හිරේ ඇතුලේ ඉඳගෙන වෛරෙන්, කලකිරීමෙන්, කනස්සල්ලෙන් ජීවිත ගත කරනවා වෙනුවට, ඒ වෙනුවට මේ අවබෝධයට ඇවිල්ලා තමාව පිළි අරගෙන ඒ කලකිරීමෙන් කනස්සල්ලෙන් නිදහස් වෙලා ජීවිතේට ඒ පරම සත්‍යයට උපේක්ෂාවෙන් යුතුව මූණ දෙන්න ඉගැන්වුවොතින් මහා සෙනගක් මැද ഘോഷාවේ තමුන්ට ලබන්න බැරි විවාහ ජීවිතයේ බැඳීම් එක්ක තමුන්ට ලබා ගන්න බැරි මහා නිවන් මාර්ගයේ හෙළිදරව් වීම එල්ලුම් ගහට නියම වෙච්ච හිරමැදිරිය ඉඳලා ලබන්න
පුළුවන් බොහොම පැහැදිලි ලෙසම. ඒ නිසා 999ක් මරා දාපු අඟුලිමාලට රහත් ඵලය ලබන්න පුළුවන් වුණා නම් මේ පරම සත්‍ය ඉදිරිපිට දුවේ පුතේ අපි මේ ධර්මය පිළිගත්තොත් අපි මේ සත්‍යතාවය පිළිගත්තොත් අපේ සිත මේ සත්‍ය මත පිහිටුවන්නට පටන් ගත්තොතින් තරහව කේන්තිය වෙනුවට මේ අවදිවීම ප්‍රගුණ කළෝතින් හෙට අපේ රට ලස්සන තැනක් කරන්න පුළුවන්. මම ඔබට යෝජනා කරන්නම් අද පන්ති කාමරයට ගිහිල්ලා හෙට ඉඳලා ඔබේ පන්ති කාමරයේදී දැන් පන්තිවලත් ඉන්නවනේ කණ්ඩායම් එක එක ගෲප්ස් හැදිලා ඉන්නේ. ඉස්සරහ පේලිය සෙට් එක පිටිපස්සෙ සේලිය නේද? ඒ වගේ වගේ එහෙමත් ඉන්නවා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ මං ඉන්නවා නම් මම කියන්නේ. එහෙම කල්ලි ඉන්නවා. ඊපස්සේ තමුන්ගේ කල්ලියේ හයිය තමයි පෙන්වන්නේ. ඕක පුදුමාකාර හිස් දෙයක් කියන එක අපි දන්නවනේ. ඕක පුදුමාකාර හිස් දෙයක්. ඔය වගේ කල්ලියත් එක්ක ඉන්න එක කොල්ලෙක් තනියෙන් කෙල්ල සෙට් එකකට ආවුනොත් මොකද වෙන්නේ? අර සිංහ සෙයියාව ඔක්කොම ඉවරයි. අපි ඒවත් දැකලා තියෙනවානේ. දැන් අපිත් ඉස්කෝලේ ගියාය. අර අපි පිටතින් එන දෙයක් ආරූඪ කරගෙන ලොකුවට වැජමෙන්න හදනවා. නරියා දවසක් ඇවිල්ලා සිංහයාට කිව්වලු, දැන් මං තමයි කැලේ රජා, තෝ දන්නේ නැහැ. ඉතින් සිංහයාට හෙන්න තද වෙලා. සිංහයා දැන් කණ්ඩ පැන්නහම නරියා කිව්වලු, එහෙම එකපාරුම්ම එහෙම කරන්නේ නැතුව මං කියන දේ මම ඔප්පු කරලා පෙන්නන්න. හරි, දැන් සිංහයා කොහොමද පෙන්නපම් මට? දැන් ඉතින් නරියා යනවා සිංහයාට පෙන්නන්න. දැන් සිංහයා පිටිපස්සෙන් එනවා, නරියා ඉස්සරහින් ඇවිදගෙන යනවා. කැලේ සත්තු පන කඩාගෙන දැන් දුවනවලු. දැන් සිංහයාට පේන්නේ ඉස්සරහින් නරියා යනවා. නරියාව දකිනකොට කැලේ සත්තු ඔක්කොම පන කඩාගෙන දුවනවා. සිංහයා කෙලින්ම පිළිගත්තා වැඩේ ඇත්ත. දැන් නරියා තමයි කැලේ රජා කියලා. එහෙම වෙන්න එපා පුතේ. ඇයි නිකන් නරියෙක් වෙන්නේ? හරි, නිකන් පිටිපස්සෙන් එන එකගේ හයිය අරගෙන ඉස්සරහින් ඉන්නුන්ට වැඩ පෙන්නලා අන්තිමේදී පිටිපස්සෙන් එක නැති වුණාම ඔබ නරියාම තමයි. වෙන කිසි දෙයක් මේක තමයි ඇත්ත අවබෝධ කරගati යුතු. ඒ නිසා අපේ ජීවිතේ ගොම්පාට් නතර කරන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. අපි ගොඩාක් ඒ වගේ එහෙම ඒවා තියෙනවා අපේ ජීවිතේ. මට සමා වෙන්න ඕනේ මේ શબ્දකෝෂෙන් ඉවත් කළ යුතු වචන උනාට මේක කිව්වොත් තමයි මං කියන්නේ ඔබට තේරෙන්නේ. මොකද මේවනේ භාවිතයේ තියෙන්නේ. දැන් අපි සිංහල කතා කරන්න දන්නේ නැහැ. තව කෙනෙක්ගේ හිත නිවෙන්න කතා කරන්න දන්නේ නැහැ. ඇයි? මොකද බලන්නේ? මාර ප්‍රශ්නයක් නේද? මේ මුකුත් වරදක් කළා නෙමෙයි යන ගමන් නිකන් බලනවා. මොකද බලන්නේ? ඇයි මගේ මූණේ පෙරහැරක් යනවාද? ඒ ගොම්පාට් නතර වෙන්න ඕනේ අපේ ජීවිතේ. මේ කොලුකම කියන්නේ ඒකනේ. මේකට පුතේ කියන්නේ බලුකම කියලා. ඒක කොලුකම නෙමෙයි. කෙල්ලෙක්ව දැක්කහම ඒ කෑල්ල බඩුවක් ගෙඩියක් බවට පත් කරගෙන සම්පූර්ණ බයිට් කරන එක නෙමෙයි. ඒක නෙමෙයි කොලුකම කියලා කියන්නේ. ජීවිතේ වටිනාකම් තියෙන්න ඕනේ. ගැහණියෙකුට කෙල්ලෙකුට ගෞරව කරන්න බැරි රටක් හැදෙන්නේ නැහැ. පළවෙනිම දේ අම්මා මතක් කරලා කුණු අරප කියන එක නවත්තන්න කියන්නේ ඒකයි. මම ඉස්සෙල්ලම ඔක්කොටම ඉස්සෙල්ලා අම්මා මතක් කරලා කුණු අරප කිව්වට පස්සේ එතනින් යාර මොනවද කතා කරන්න තියෙන්නේ? අද පොලිසියට ගියත්, හමුදාවට ගියත්, කොහෙට ගියත්, කොම්පැනියකට ගියත්, බොස්කේ ඉඳලා ඔක්කොම අම්මා මතක් කරලා පටන් ගන්න. අඩු ගානේ බටහිර රටවල් වල F අකුරෙන් පටන් ගන්න. අම්මව ගාව ගන්න නැතුව. අම්ම ගාවගෙන නැහැ. ඉතින් උන් දියුණු වෙන්නේ ඒකයි මං හිතන්නේ. අපි අම්මා දාගෙන තියෙන්නේ ඔක්කොම ඉස්සරහට. මේක කොහොමද ගැලපුණේ? ඒ නිසා පුතේ, ගාල්ල කියන්නේ රට වෙනස් කරන නගරයක්. ඒක විහිළුවක් නෙමෙයි. ඒක ඇත්ත. ගාල්ල කියන්නේ කොළඹට වඩා රට වෙනස් කරන නගරයක්. ගාල්ල මාතර කියලා කියන්නේ දකුණ. ඒ ඒ ඒ තියෙන ඒ අදහස ඔබ පාවිච්චි කරන්න උපරිම හෙට මේ රටේ මේ පාදඩ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා. කාඩ්බෝඩ් වීරයෝ බිහි වෙලා වැඩක් නැහැ. බොරුකාරයෝ, කුකුල් කේන්තිකාරයෝ බිහි වෙලා වැඩක් නැහැ.